ආදරය කියලා පිළිගන්නවා Entex YouTube channel එක බලන ඔයාලා සිරු දෙනවා. ඉතින් අද අපේ මාතෘකාව gimbal handle එකක් පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න. විශේෂයෙන්ම සාමාන්‍ය මේ වගේ gimbal handle එකක් දැන් වර්තමානයේ වෙළඳපොළේ ලොකු මුදලක් වෙනවා. ඉතින් ලබා ගන්න ගොඩක් අමාරුයි මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඉතින් අපි හිතුවා නිවසේදීම කිසිම වියදමක් නැතුව ඉවතලන උපකරණ භාවිතා කරලා මේ වගේ gimbal handle එකක් හදන්න. ඉතින් මේ gimbal handle එක තමයි ඔයාලා මේ දකින්නේ. ඔයාලට පේනවා මේක අපි ස්මාර්ට්ෆෝන් එකක් හයි කරලා තියෙනවා. මේ විදිහට rotatable කරන්න පුළුවන්. මේ විදිහට angle this angle කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි මේ වගේ light pack මේක දාගන්න තියෙනවා. ඔයාලට පේනවා සාමාන්‍ය අඳුර අවස්ථාවකදී මේ light එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේකට අපි ඉලෙක්ට්‍රික් මෝටර ඒ කියන්නේ මෝටර කිසිවක් සම්බන්ධ කරලා නැහැ. සම්පූර්ණ මේක analog ක්‍රියාකාරීත්වයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම මේ ඉවතලන උපකරණ යොදාගෙන ඒ කියන්නේ cassette වලින් හරි මේ ගන්න සේසර් යොදාගෙන තමයි අපි මේක හදාගත්තේ. ඉතින් මේක හදන්නට වීඩියෝ වලට අපි පැහැදිලිවම ඉදිරිපත් කරනවා. ඉතින් මේ දකින්නේ gimbal handle එකේ ප්‍රමාණය. ඉතින් ඔයාලා ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකකට කැමරා එකකට මේ වගේ gimbal එකක් භාවිතා කරලා එහෙම නැත්නම් මේ වගේ ස්ටැබිලයිටර් එකක් භාවිතා කරලා වීඩියෝ කිරීමෙන් තියෙන වාසිය තමයි ඉතින් ඔයාලා වීඩියෝ කරන අදාළ දර්ශන රාමු ඉතා නිවැරදිව ඒ කියන්නේ නොසලීමකින් තොරව ක්‍රියේටිව් ස්වභාවයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මේ gimbal එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඒක තමයි මේ gimbal එකක් භාවිතා කරන්න ගොඩක් අය පුරුදු කරලා තියෙන තමන්ගේ වීඩියෝ ඉතාම හොඳ තත්ත්වයෙන් ගුණාත්මක තත්ත්වයෙන් වීඩියෝ කරගැනීම පිණිස. එහෙනම් යාළුවනේ Entex අපි වියදමකින් තොරව ඉවතලන උපකරණ භාවිතා කරලා හදපු මේ gimbal එක ගැන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ ඔයාලට මේ සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න මේක ටෙස්ටිං වීඩියෝ එක අවසානයේ තියෙනවා කොහොමද මේකේ තියෙන ගුණාත්මක භාවය කොහොමද මේකේ තියෙන ක්‍රියාකාරීත්වය කියලා අපි පැහැදිලිව ඔයාලට පෙන්නනවා. ඉතින් වීඩියෝ ඉවරනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. බලමු මේ සඳහා හදාගත්ත මූලික උපකරණ මොනවද කියලා. මේක ඇවිල්ලා පරණ ටෝච් එකකින් ලබා ගත්තේ. මේක තමයි gimbal එකේ handle එක විදිහට අපි යොදාගන්නේ. මේක ඇවිල්ලා පරණ වතුර බෝතලයකින් ලබා ගත්ත කොටසක්. ඉතින් මේකට ඔයාලට සුදුසු දෙයක් යොදා ගැනීම හැකියාව තියෙනවා. මේකම කියලා නෙවෙයි මේ වතුර බෝතල් ඕනි තරම් වෙළඳ පොළින් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේක cooling system එකක් තියෙන වතුර බෝතලයක්. මේ එහි උඩ කොටස තමයි ඔයාලා මේ දකින්නේ. එතකොට මේක ඇවිල්ලා මේ ගෙදර අයින් කරපු පරණ ෆෑන් ලයිට් එක. මේ ෆෑන් ලයිට් එක එක කොටස. මේකට අපි DC බේස් එකක් යොදාගත්ත මේ විදිහට අපි මේකට දැන් බැටරිය charge කර ගැනීම පිණිස. මේකෙන් මේ power bank එකෙන් අපි මේක charge කරගන්නේ. මේකට යොදාගත්ත කේබල් එක. මේකට ඔයාලට හෑන්ඩ්ෆෝන් බේස් එකක් යොදා ගන්න පුළුවන්. හෑන්ඩ්ෆෝන් චාර්ජර් එක සම්බන්ධ කරගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ වීල් ටික අපි හොයාගත්තේ මෙන්න මේ වගේ කැසට් ඩෙක් එකකින්. මේ වගේ පරණ කැසට් ඩෙක් ඕන තරම් ඔයාලට ලබා හොයා ගන්න පුළුවන් මේ අයින් කරන කැසට් ඩෙක් වලින්. ඒකෙන් තමයි මේ පුංචි සේසර් කොටස් ටික මේ 5 වීල් ටික යොදාගත්තේ. ඉතින් මේවට අපි කිසි වියදමක් කරේ නැහැ. මේ ඔක්කොම ඉවතලන උපකරණ වලින් තමයි හොයාගත්තේ. මේක ඇවිල්ලා පරණ ෆෝන් එකකින් හොයාගත්ත බැටරියක්. මේකට ඉතින් අලුත් බැටරියක් හොදා ගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවක් එළියෙදී මේ පාවිච්චි කිරීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ වගේ ඩයෝඩ්ස් හා රෙසිස්ටන්ට් එක යොදාගත්ත චාර්ජින් පැත්ත හදා ගැනීමට අපි ඉස්සෙල්ලා මූලික කොටස් ටික එකලස් කරගමු. gimbal එකේ මම හෑන්ඩල් එකට හද මේ යොදාගන්නේ මෙන්න මේ ටෝච් එකේ කොටස. එතකොට මේ ටෝච් එකේ තියෙන LED එකම තමයි gimbal එකේ ලයිට් එකටත් මම යොදාගත්තේ. මේක අපි අවශ්‍ය කොටස් ටික තියාගෙන අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගමු. අපිට මේ රසදිය කෝපේ වැඩක් වෙන්නේ ඒක අපි අයින් කරලා අපි LED එක තියාගත්ත මේ LED එකම තමයි මං gimbal එකේ ලයිට් එකේ මේ ෆෑන් ලයිට් කොටසට සම්බන්ධ කරගන්නේ. මේ ආකාරයට තමයි සම්බන්ධ කරගන්න මං බලාපොරොත්තු වෙන්නේ. අපි තින් කොටස් ටික පැත්තකින් තියාගමු. ඒ රෙසිස්ටන්ට් ටික ඩයෝඩ් ටික සහයි LED ලයිට් ටික අවශ්‍ය උපකරණ ටික. ඒක අපි පසුව එකලස් කරගමු.
ඉතින් මේ ටෝච් එකේ මේ බැටරියක් දොස් සහගතයි මේ ටිකත් අපි ඉවත් කරගත්තා මේ ටික අපිට වැඩක් නැති නිසා එතකොට මේ කැමරා මේ gimbal එකේ බරක් චුට්ටක් අඩු වෙන නිසා ඒ වගේම මේ කොටසට තමයි මම කැමරාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ වතුර බෝතලෙන් ලබාගත්ත මේ කොටසට ඒ වගේ මෙන්න මේ බටේ සහිත කොටසට තමයි අපි අර කැසට් ඩෙක් එකකින් ලබාගත්ත 5 wheel එක සම්බන්ධ කරගන්නේ ඒ 5 wheel එක සාමාන්‍යයෙන් ග්‍රෑම් 150ක් විතර බරයි මොකද මේ බරක් තියෙන්නේ නැතුණ තින් අපිට කැමරාව නොසෙල්වී තබා ගැනීමට අමාරුයි දැන් අපි මේ බේබි දඬු අඬුව පාවිච්චි කරලා මේ අනවශ්‍ය කොටස් ටික කපා ගන්නත් ඒ වගේම සිදුරු ටික විද ගන්නත් තමයි හදන්නේ ඉස්සෙල්ලා මේ 5 wheel එකේ සිදුරක් තියෙන විද ගන්න ඕනේ අපිට මේ බෝතලේ මේ බටේ සහිත කොටසට සම්බන්ධ කරගන්න අපි ඒක ඉස්සෙල්ලාම ඩ්‍රිල් එකක් ආධාරයෙන් සිදුර විදගෙන ඉන්න තමයි හැදුවේ මේක තමයි මම කැමරාව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙන කොටස බෝතලේ උඩ කොටස අපි ලබාගත් බෝතලේ උඩ කොටස ඉතින් මේකෙත් මේ වතුර බොන මේ කොටස අපිට වැඩක් නැති නිසා අපි ඒ ටික ගයින් බ්‍රැක් ආධාරයෙන් කපලා ඉවත් කර ගන්න තමයි දැන් හදන්නේ කපලා අයින් කරගෙන මම මේ විදිහට කැමරා එක හයි කරන්න පුළුවන් කොටස සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට ලේසින් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට මේ කොටස මේ විදිහට යන තුනක් ආධාරයෙන් හදලා ඉවර කරගත්තා මේකට මම සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් එකක් ඒ වගේම අනිත් කැමරා සවි කරගන්න පුළුවන් ලේසින් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ ග්ලූ ස්ටික් ගම් භාවිතා කරලා මම මේ 5 wheel එක සහිත කොටස මේ වතුර බෝතලේ මේ බටේ සහිත කොටස සම්බන්ධ කරගන්නවා ඒ වගේම ඇණයකුත් යොදා ගන්න මේ කොටස නොසෙල්වී තියෙන්න ඕනි මොකද කැමරාව සම්බන්ධ වෙන ප්‍රධාන කොටස තමයි මේ ටික ඉතින් අපි නිවසේ අපිට යොදා මේ නිවසේදීම යොදා ගන්න පුළුවන් ඉවතලන උපකරණ තමයි ඉතින් මේ වැඩි හරියක් මේකට භාවිතා කරේ ඔයාලට පේනවා ඉතින් ඔයාලටත් මේකට මේ උපකරණම කියලා නියමයක් නැහැ මේකට සුදුසු උපකරණ භාවිතා කර ගැනීම හැකියාව තියෙනවා අපි දැන් කොටස් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. මේ කොටස තමයි වතුර බෝතලේ හැන්ඩල් එක සහිත කොටස. මෙතන තමයි අපි පළවෙනි සේසර් එක යොදාගන්නේ. හැන්ඩ්‍රිල් එක භාවිතා කරලා ඉතින් සේසර් එක සම්බන්ධ කරන්න අවශ්‍ය ටික අපි මේ විදිහට හදාගත්තා.
මේ සේසර් කොටස මෙන්න මෙතන තමයි අපි සම්බන්ධ කරගන්නේ. මේකෙන් තමයි අපි අතින් අපි භාවිත කරන ටෝච් එකේ අර අතට සම්බන්ධ වෙන කොටස කොච්චර කරකුණත් කැමරාව නොසෙල්ලි පාත්තාගෙන තියෙන්නේ මෙන්න මේ කොටසෙන්. දැන් ඔයාලට පේනවා එක හොඳට ක්‍රියා කරන ඒ සේසර් සහිත කොටස. මේ කොටසට තමයි ටෝච් එක සම්බන්ධ වෙන්නේ, මේ කොටසට තමයි කැමරාව සම්බන්ධ වෙන්නේ. මේ විදිහට ෆයිල් එක සහිත කොටසට ටෝච් එකේ මේ කොටස මම සම්බන්ධ කරගත්ත ගම්සා මේ විදිහට අනේකුත් භාවිතා කරගත්තා. මොකද මේ ස්ථානයේට මේ ස්ථාන ටිකක් ශක්තිමත්ව තියෙන උන් නිසා. දැන් අපි ගිම්බල් එකේ හැන්ඩල් එක සහිත කොටස නම් හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඒක වැඩ අපි ෆිනිෂ් කරගත්තා. දැන් අපි මේ විදිහට කැමරාව සම්බන්ධ වෙන කොටසත් මේ හැන්ඩල් එකට සම්බන්ධ කරගන්න තමයි බලන්නේ. මේ විදිහට අපි මේක පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට හදාගත්තා. දැන් ඔයාලට පේනවා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. හැන්ඩල් එක සහිත කොටස අපි කොච්චර කරකුවත් කැමරාව සම්බන්ධ වෙන කොටස ස්ථායීව තියෙනවා. ඒ වගේම ෆයිල් එක සහිත කොටස අපිට අතින් ඇඩ්ජස්ටබල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට අතින් ඇන්ගල් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔයාලට පේනවා අපේ ගිම්බල් එක හොඳින් ක්‍රියා කරනවා. ඉතින් මේ කොටසට කැමරාවක් සම්බන්ධ කර ගැනීමෙන් අපේ අත කොච්චර හෙලවුණත් කැමරාව නොසෙල්ලි අපිට අවශ්‍ය රූප රාමු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට තමයි අපි ගිම්බල් හැන්ඩල් එකක් භාවිත කරන්නේ. මේ සඳහා අපිට ආඩියුන තාක්ෂණය භාවිත කරන්න පුළුවන් නම් මෝටර් වාකයේ යොදාගෙන මීටත් වඩා හොඳ ගුණාත්මක ගිම්බල් හැන්ඩල් එකක් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි මේකට එතරම් වියදමක් කරේ නැහැ. වියදම අඩුවෙන් කරන විදිහට ප්ලෑන් කරපු නිසා. දැන් මේ විදිහට ලයිට් එක සහිත කොටස අපේ ගිම්බල් හැන්ඩල් එකට සම්බන්ධ කරගමු. අපි ඉස්සෙල්ලම මේ ලයිට් එක සහිත කොටසේ වැඩ ටික අපි ඉවර කරගමු. මේකට මම නොකියා ෆෝන් එකෙන් අයින් කරපු බැටරියක් තමයි යොදාගත්තේ. ඒ බැටරියට මේ ආකාරයට අපි බැටරිය චාර්ජ් කරගන්න ඕනින්ද මේ විදිහට චාර්ජින් බේස් එකක් අපි යොදාගත්තා. DC බේස් එකක්. පවර් බැංක් එක ආධාරයෙන් තමයි මම මේක චාර්ජ් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට ඉතින් ඔයාලට හෑන්ඩ් ෆෝන් එක චාර්ජින් බේස් එකක් යොදා ගන්න පුළුවන් නම් හෑන්ඩ් ෆෝන් චාර්ජරයක් යොදාගෙන චාර්ජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ලයිට් එක ඔන් ඔෆ් කරගන්න මේ වගේ පුංචි ස්විච් එකකුත් මම භාවිත කරගත්තා. මේ වගේ ලයිට් එකක් ගිම්බල් එකට යොදා ගැනීමෙන් අඳුරු අවස්ථාවලදී අපිට පහසුවෙන් හොඳ වීඩියෝ එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හින්දා තමයි මම මේ ලයිට් එකක් ගිම්බල් එකේ ඉදිරි කොටසට සම්බන්ධ කර ගැනීමට මේ විදිහට බලාපොරොත්තු වුණේ.
ඔයාලට පේන හොඳින් චාර්ජ් වෙනවා. චාර්ජ් වෙනකොට අපි පත් වෙන පුංචි LED එක උදාගත්ත ඉන්ඩිකේට් කරගන්න චාර්ජින් ඉන්ඩිකේට් එක වශයෙන්. ඉතින් අපි දැන් ලයිට් එක වල කටයුතු නම් ඉවරයි. දැන් අපිට තියෙන මේ ටික සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා අපි මේ වැඩ කටයුතු ඉවර කරගත්ත මේ විදිහට. දැන් අපි මේ කොටස් ටික සම්බන්ධ කරගන්න කලින් ඒ කියන්නේ මේ ටික එකලස් කරගන්න කලින් අපි මේක කළු පාටින් ප්ලේන්ට් කරගන්න තමයි හැදුවේ. මේ විදිහට මේ කොටස් ටික දැන් ප්ලේන්ට් කරගමු. ඒ සඳහා මම කළු පාට තින්ත භාවිතා කරලා මේ විදිහට ප්ලේන්ට් කරගත්තා. දැන් ඔයාලට පේනවා මේක අපි ප්ලේන්ට් කරගෙන ඉවරයි මේ විදිහට. දැන් අපේ gimbal handle එක වැඩ කටයුතු ටික ඉවරයි. දැන් මම මේකට මේ වගේ පුංචි handle කොටසක් සම්බන්ධ කරගත්ත smartphone එකක් ලේසියෙන් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි බලමු මේක smartphone එකක් සම්බන්ධ කරලා දැන් අපේ gimbal handle එකේ කී ආකාරিত্ব කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන හොඳට දැන් වැඩ කරනවා. ඒ වගේම මේ කොටස මේ ලේසියෙන් ගලවා ඉවත් කළා මට මේ මේ ඔයාලට මේ ඉදිරියෙන් පේන කැමරාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට තමයි මම මේක හදාගත්තේ. ඒකත් මට මේ විදිහටම ලේසියෙන් මේ ට්‍රයිපෝඩ් එකෙන් ගලවලා අරගෙන මේ අපේ gimbal handle එකට ලේසියෙන් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. දැන් ඔයාලට පේන මම ඒ කැමරාවත් මේකට ලේසියෙන් සම්බන්ධ කරගන්න මේ විදිහට. ඔන්න ඉතින් යාළුනි අපේ gimbal handle එකේ වැඩ කටයුතු නම් ඉවරයි. අපි දැන් බලමු වීඩියෝ කල් අපිට අවශ්‍ය විදිහට වීඩියෝ කරගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට පේනවා මේක මේ විදිහට අපිට මේ 5 wheel එක සහිත කොටසට ඇඟිල්ල තියලා මේ විදිහට හොඳ ඇන්ගල් එකක් ලබා ගන්න පුළුවන්. කැමරාව නොසෙල්වි අපිට මේ විදිහට අත කොච්චර කරකුණත් කැමරාව නොසෙල්වි ස්ථායීව තබාගෙන අපිට අවශ්‍ය රූප රාම නිවැරදිව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපි යොදාගත්ත මේ ලයිට් එකෙන් අඳුරු අවස්ථාවකදී අපිට හොඳ වීඩියෝ කරණයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ ලයිට් එක දාගත්තේ. ඉතින් ඔයාලට පේනවා මගේ අත කොච්චර එහාට මෙහාට උනත් කැමරාව නම් ස්ථායීව තියෙනවා. ඉතින් මේක තමයි අපි gimbal handle එකකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලා අපි මේ කරපු වීඩියෝ ටිකත් බලන්න මේ gimbal handle එකේ ගුණාත්මකභාවය කොහොමද කියලා. ඔයාලා සුබ දවසක්.